සමහර මිනිස්සු ඉන්නවා ජීවිත වෙනස් වෙන්න ගත වෙන බොහෝම නිමේෂයක්. බොහෝම කෙටි කාලයක්. මේ ජීවිතේ වෙනස් වෙන්න ඒ අය ගන්න සමහර තීරණ හේතු වෙන්න පුළුවන්. එයාගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හේතු වෙන්න පුළුවන්. අද අපි කතාවේ ඉන්නවා හිතා ගන්න බැරි විදිහට හැඟීම් එක්ක ගනුදෙනු කරලා හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරපු ප්‍රතිපලයක් විදිහට සමාජ රෝගයක් වඩ පත් වෙච්ච පුද්ගලෙක්. ඔහුගේ ජීවිතේ වෙනස් වෙන්න ගත වුණේ බොහෝම කෙටි කාලයක්. අවස්ථා කීපයක්. හැබැයි හැමදාටම ඔහු පසුතැවෙන තැනට කටයුතු සිද්ධ වෙනවා. අපි මේ කතාව දැනගමු. කතා කරමු. ඊට කලින් අපි ඔබට මතක් කරනවා ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තාපාරක් ඉදන් අපි ආරම්භ කරමු මේ රූම් අතර කාමරේ 33 කාමරේ. 33 කාමරය. මහින්ද රෙදා ජීවිතේ වැරදුනේ බොහොම පොඩි කාල සීමාවක් තුල. එහෙම නැත්නම් බොහොම කෙටි කාල සීමාවක් තුල. අපිට මහින්දගේ ජීවිත කතාව තමයි අද වැඩසටහන තුල දිගහරින්න තියෙන්නේ. මහින්ද මම කැමති ඔබේ කතාව ඔබ කැමති තැනකින් පටන් ගන්නවා. මහත්තයෝ මම ජීවත් වුණේ කොළඹට ඈත ලස්සන ගමක. මට මගේ ලෝකේ හිටිය අම්මා විතරයි මහත්තයෝ. ඇත්තටම මම රස්සාව කරෙත් කොළඹ ප්‍රදේශයේ. ඉතින් මට හැමතිස්සෙම ගමට යන්න එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. කලාතුරකින් තමයි නිවාඩුවකට ගමේ එන්නේ. ඉතින් මං ওই විදිහට ගමේ එන දවසක මට හම්බ වෙනවා මහත්තයෝ මගේ ඉස්කෝලේ යන කාලේ පරණ යාළුවෙක්. මිනිහාගේ නම සමන්. මං ඉතින් පාරේ ඇවිදන් එනකොට මං දකිනවා මිනිහා හොඳටම බීලා වැනි වැනි එනවා. ඇත්තටම සමන්ගේ ජීවිතේ පුදුම විදිහට නාස්ති වෙලා තිබුණේ අරක්කු වලට ඇබ්බැහි වෙලා තියෙන හින්දා. ඉතින් මට මිනිහව දැක්කම හරි සතුටුයි. මං ඉතින් කතා කරා. සමනුත් කතා කරා. හැබැයි ඉතින් කතා කරන්න කියලා ලොකු දේවල් අපිට තිබුණෙත් නැහැ. පස්සේ මම සමන් එක්කත් ටිකක් වෙලා කතා කරලා ඔය ආගේ විස්තර වල්පල් කතා කරලා එහෙම්මම ගෙදර ආවා. වර්ෂතා වෙලා වයිපදි මවුලා ආගෙදි සමන් කොහමද? අපේ මයින්දයා ඔය රාගර පස්සේ ගම්බරද්ද මතක් කළා. ඔව් බං මම මේ ටික දවසකට ගමට ආවා. අම්මත් අසනේ පෙන්නේ. මචං මහින්දයා පව්ගේ දවස් ටිකේම උඹලා අම්මා අසනීපෙන් හිටියේ. ඔව් බං මම ඒක තමයි මේ තකහනියම නිවාඩුවක් දාලා ආවේ. ඔන්න බලපන් මහින්දයා උඹලා අම්මට උඹව දැක්ක ගමන් ලෙඩ සේරම නැති වෙනවා. ඒක ඇත්ත. මට මේ රස්සාවේ හින්දා අම්මා වගේම මගේ ජීවිතේ ගොඩාක් දේවල් මිස් වුණා බං. අනිත්ක මං කොළඹ රස්සාව කරන්නේ කැමැත්තකින් නෙවෙයි. බැලබැංගෝ උඹලා හොඳ රස්සා කරනවා. ඒ වුණාට දුක් විඳින්නේ. ඒකට අපි බැලබැංගෝ. දවසර ගියක් හරි අම්බ කරනවා. සූර්යයට වගේ අඩියක් ගානවා. ගාලා සැපේ ජීවත් වෙනවා බං. එහෙනම් මට බඩගිනි. මම යනවා. මම උඹලා ගෙවල් පැත්තේ වෙලාවක එන්න. හරි මහින්දයා. උඹ අනිවාර්යෙන් අපේ පැත්තේ එන්න ඕනේ. හරි. එහෙනම් කොල්ලෝ අපි ගියා. මනු සතා වෙලව ඉපති මම් මුලා උනා. අනේ මහත්තයෝ ගෙදරෙනකොට අම්මට පුදුම සතුටුයි. මාව ඉතින් හැමදාම දකින්නත් නැහැනේ. ඉතින් අම්මට ප්‍රශ්න ගොඩයි. ඇයි මෙච්චර කල් ආවේ නැත්තේ? හොදට මැදිලා ගිහිල්ලා අම්මලා හැමනේ මහත්තයෝ කොහොමද? මං ඉතින් අම්මට කිව්වා මට තේ එකක් හදලා දෙන්න කියලා. ඉතින් මං ඉතින් ඔහොම තේ එකක් බීලා නාලා එතකොට තමයි මහත්තයෝ රැගේ තියෙන මහන්සි ගතිය යන්නේ. අම්මේ! අම්මේ!
හිතේ උඹ ආවද අනේ මං කොච්චර ආසාවෙන්ද බලන් හිටියේ උඹ එනකම් උඹේ මූණ බලා ගන්න මේ දවස්වල හරියට වැඩාන්නේ හුස්ම කටක් ගන්නවත් වෙලාවක් නැහැ ඒ තරමට වැඩ බලහංගු පුතේ උඹ හොඳටම ඇඳිලා පැඳිලා ගිහිල්ලා උඹට හරියට කෑමක්වත් නැහැ වගේ ඔහොම ඉතහංගු උඹ කැමති විදිහට මං කෑම හදලා දෙන්නම් කන්න අම්මේ හරි බොමුකෝ හරි තිබහ හිතහංගු පුතේ මං උඹට රහාට දේ එකක් හදාගෙන එන්නම් ඉතින් මං ඔහොම ඉන්නකොට මම එදා ගමේ රවුමක් ගැහුවා. ඉතින් ගම කියලා කියන්නේ මාත්‍යා පොඩි කාලේ හැදිච්ච තැන. ඉතින් මං ඔහොම රවුමක් ගහලා එන්න එමින් පාරේ මට හිතුණා සමන්වත් බලලම යන්නම් කියලා. පස්සේ මම සමන්ලෑ ගෙවල් පැත්තට ගොඩ වෙනකොට සමන් හිටියා වත්ත උදුළු ගග. ඉතින් මට සමන් කතා කරාත් ඒකක් එහෙම බීලා යන්න. මම ඉතින් සමන්ට විහිළුවට කිව්වා ඔබ හදන තේ ගැන මන් දන්නවනේ ඒ හින්දා ඔබේ තේ නම් මට එපා කියලා මගේ තේ කවුද බන් දෙන්නේ කියලා සමනුත් මට විහිළුවක් කළා සමන් කතා කරා එයාගේ බිරිඳට එතකොට තමයි මහත්තයෝ මන් දන්නේ සමන් කසාද බැඳලා කියලා ඉතින් සමන් කසාද බැඳේකට ඇත්තටම මට සතුටුයි මොකද සමන් කියලා කියන්නේ අරක්කු වලටම ජීවිතේ වැය කරගත්ත කෙනෙක්නේ ඉතින් පවුලක් පන්සලක් වෙලා මෙහෙම හරි සමන් සතුටින් ජීවත් වෙනවා කිනේ කියන සතුට මට තිබුණා. එදා තමයි මහත්තයෝ මම සමන්ගේ බිරිඳව මුලින්ම දැක්කේ. එයාගේ නම කමලා. ආ සමනා මොකද? බරදම වැඩ වගේ. පාඩ මහින්දයා පොඩයි ඩාං ඈ අක්කලෙන්න අඩෝ මෝ දැක්ක කාලේ අබ්බා ඈ යම යම ගෙට යම ඉති නන්දට එහෙම කොහොමද එමෙ එච්චරම සනීපයක් නෑ බං ඒ වුණාට ඉතින් තියන අසනීප වලින් මාව දැක්කහම භාගයක්ම හොඳ වුණා. අම්මල එහෙම තමයි බා. තමන්ගේ දරුවන්ගේ මූණ දැක්කට පස්සේ දෙමාපියන්ගේ තියෙන සේරම ලෙඩ ටික නැති වෙලා යනවා බා. මේ ඒක නෙමේ. ටේක අප් මොකද? අපෝ අපෝ මේ උඹේ තේ නම් ඉතින් බල්ලෙකුටවත් බොන්න බෑ. හරි? අත්ත කියන්නේ බෑ. මේ ඇලොතර කපෝ. පිස්සුද බෑ. කවුද බංගුවේ මන් දෙය හදනවා කියලා පොඩ්ඩක් හිටපන්කෝ කමලෝ කමලෝ ඔව් සමන් ආ කමල මේ තමයි මගේ හොඳම යාළුවා ළඟදී තමයි ගමට ඇවිල්ලා තියෙන්නේ මයින් මේ ඉන්නේ මගේ නෝනා අපි දෙන්නට හදනවද හොඳ තේ දෙකක් හැමදාම බං ගැහණු වාසය කරාට ඈ තමන්ටි කියලා කෙනෙක් නැහනේ ඒක නිසා මං කසාද බැන්ද අපි දන්නවනේ තුඹ මේ කාලේ දාපු සෙල්ල ඈ කට 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 ඈ ගැහණිට ඇහුනොත් මට පතුත් නැහැ එහෙම දැන් ඉතින් මෙහෙට ගෙරියගෙන යනවා ඉතින් එලේ 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 මහින්ද කාලෙකට පස්සේ තමන්ගේ මිත්‍රයව මුණ ගැහෙන්න යන්නේ ලෙංගතුකම අලුත් කරගන්න හිතවත්කම තවත් වැඩි කරගෙන සතුරු සාමිච්චයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ යන ගමනේදී නොහිතපු විදිහේ දෙයක් දකිනවා. ඒ කියන්නේ මහින්දගේ මිත්‍රයා හිතාගන්නත් බෑ ඔහු විවාහ වෙලා.
විවාහ වුණ බිරිඳ මහින්ද අඳුන ගන්නවා එදා. ඊට පස්සේ එතනින් එහාට අපිට කතාව කොහොමද දැනගන්න පුළුවන්. ඉතින් මහත්තයෝ ඊට පස්සේ මං ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න කඩේට යනවා. යනකොට මට හම්බ වෙනවා සමන්ගේ නෝනා කමලව. ඉතින් මහත්තයෝ මම කතා කරනවා. මේ මං ඇහුවා කමල කොහෙද ගියේ කියලා. ඊට පස්සේ මම මූණත් එච්චර හොඳ නෑ මහත්තයෝ. මං ඉතින් ඇහුවා කොහෙද ගියේ කියලා. එයා කිව්වා මං කඩේට ගියා මහින්ද අයියේ කියලා. ඉතින් මේ මම නිකමට එයාගේ බඩු මල්ල දිහා බලද්දී බෑග් එකේ බඩු තිබුණ නෑ මහත්තයෝ. මට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා කියලා. පස්සේ එයා ගොඩක් දුකෙන් මට කිව්වා මහින්ද අයියේ කඩේ මුදලාලි මට ණයට බඩු දෙන්න බෑ කිව්වා කියලා. මට පුදුම දුකක් ඇති වුණා මහත්තයෝ. ඒ කියන්නේ කමලා ඇත්තටම සමන් එක්ක දීගෙවිල්ල දුක් විඳිනවා කියන හිතුවිල්ල මගේ හිතට කා වැදුන මහත්තයෝ. ඒකට හේතුව සමන් ගත කරේ සල්ලාල ජීවිතයක්. එයාගේ ජීවිතේ තිබුණේ මත්පැණුයි අනිත් තව සම්බන්ධකම් තිබුණා. ඉතින් එයාගේ සම්පූර්ණ වැටුප එයාගේ කාලය හැමදේම එයා යෙදුවේ ඒ දේවල් වලට. ඉතින් කමල ගැන මට ඇත්තටම දුකක් තිබුණා. ආ මේ සමන්ගේ නෝනනේ. ආ ඔයා නේද ඉදා අපේ ගෙදර ආවේ කොළඹ දැන් ආ කියලා. මට මතක විදියට ඔයාගේ නම මොකද්ද කිව්වේ? කමල. ආ මෙයාට මගේ නමත් මතක තිබිලානේ. ඔව් ඉතින් ලස්සන කෙනෙක් දැක්කාම අමතක වෙන්න විදියක් නැහැනේ. කොහෙද අනේ මම ලස්සන පොඩි කාලේ ඉඳන් දුක් ඉඳලා ජීවිතේ ලස්සන වෙන්න කියලා කසාදයක් බැඳගත්තා. කුස්සිය මුල්ලටම කොටු වෙලා මේ දැලි පෙරාගෙන මොන ලස්සනක්ද? කොළඹ පැත්තේ ඇතිනේ අපිට වඩා ලස්සන අය. ඉන්නවා. ඒත් ඉතින් ඔයා ළඟ තියෙන්නේ මේ අමුතුම ලස්සන. අම්මෝ මෙයා සමන් වගේම වර්ණනා කරන්න දන්නවනේ. අම්මෝ මං සමන් ගන්න නම් දාන්න එපා. මං හොඳ ළමේ. හාකෝ කොහෙද මේ යන්නේ? මං කඩේ පැත්තේ යනවා. බඩු ටිකක් ගේන්න. මේ ඔයා කොහෙද ගියේ? මාත් මේ කඩේ ගිහින් එන ගම. කඩේ පැත්තේ ගියා? කොහෙද? බඩුකෝ. මුදලාලි පොතට බඩු දෙන්න බෑ කිව්වනේ. ආ එහෙමද? මේ හරි මං එනම් බඩු ටිකක් ගේන්න යනවා. මේ අම්මා මං එනකම් බලාගෙන ඇති. යන්න. පස්සේ මං ගෙදර ඇවිල්ලත් මට දිගින් දිගට මතක් වුණේ ওই සිද්ධිය. ඇත්තටම මාත්‍යෝ කමල කියලා කියන්නේ ලස්සන කාන්තාවක්. ඇහැට කරට පේන හැඩ ඇති කාන්තාවක්. ඉතින් මගේ හිත කිව්වා එයා සමන් වගේ කෙනෙක් එක්ක ඇවිල්ලා දුක් විඳින්න ඕනේ නැහැ කියන එක. පස්සේ මට කමල ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. මගේ හිත කිව්වෙම මහින්ද මේ කමලට උදව් කරන්න කියන එක. පස්සේ මං හිතාගත්ත මහත්තයෝ කමල වෙනුවෙන් මට කරන්න පුළුවන් උදව්වක් කරනවා කියලා. ඉතින් මහත්තයෝ මං දවසක් හාල් 3-5 ලෝලු අරගෙන ගියා සමන්ලෑ ගෙදර. අනේ මහත්තයෝ මං යනකොටත් සමන් හොඳටම කන මදිය වගේ බීලා නිදි. ඉතින් මං ගිහින් කතා කරා. කතා කරනකොට කමල ඉස්සරහට ආවේ. ඉතින් මං ඇහුවා කෝ සමන් කියලා. අනේ මහින්ද අයියේ කියලා වැඩක් නැහැ මේ හොඳටම බීලා මටත් කෑ ගහලා නිදි කියලා කිව්වා. ඉතින් මහත්තයෝ මං වැඩි දෙයක් කියන්න ගියෙත් නැහැ. මං ඉතින් මං ගෙනාව හාල් 3-5 ලෝලු මල්ල කමල අතට දුන්නා. මහත්තයට කියන්න දෑතින්ම එළවලු මල්ල අරගෙන 17 පින් දුන්නා. පින් දුනකොට ඇත්තටම මහත්තයෝ මට දුකයි ඉතින්. ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිතය එච්චර අසරණ වෙන්න හොඳ නැහැ කියන අදහස මට තියෙනවා. සමන්!
Saman! Saman! Amala, මේ කො සමන් නැද්ද? ඇයි සමන් විතරක් යන්නේ? මේ මං ඉන්නේ. නෑ ඉතින් සමන් මගේ යාළුවානේ. ඒකයි. ඉතින් මාවත් යාළුවෙක් කරගන්නකෝ. ඔව් ඉතින්. ඉතින් හොඳම යාළුවාගේ වයිෆ් නේ ඉතින් කොහොමවත් යාළුවෙක් කරගන්න පුළුවන්. මේ කො සමන් ඉතින්. අන්න බීලා නීති. හැමදාම ඔහම තමයි. එයා මං ගැනවත්, ගෙදර ගැනවත් පොඩ්ඩක්වත් බලන්නේ නැහැ. මට තේරෙනවා නංගි. මම මිනිහට ටිකක් තේරුම් කරලා දෙන්නම්කෝ. මේ මං ඔයාලට බඩු මල්ලක් ගෙනාවා. මේ මොකෝ? මේට බඩු මල්ලක්? නෑ. ඔයා ඒ දා කඩේට බඩු ගේන්න ගිය වෙලාවේ පොතට කිව්වන් පස්සේ බඩු දුන්නේ නෑ නේද? ඒ නිසා මම මේ බඩු ටිකක් ගෙනාවේ. ඔයා ඒ ගැන මොකුත් හිතන්න එපා. අනේ, ඔයාට ගොඩක් පිං අයියේ. මේව කොහෙන් පියවන්නද කියලා හිතාගන්න බෑ. හරි හරි අපි ඔය පස්සේ බේරගමුකෝ දැන් මේක තියාගන්න මේක මම ඒක එකක් හදන් එන්න මහින්දගේ කමලගේ අතර නොහිතපු විදිහේ සම්බන්දතාවයක් ගොඩනැගෙනවා. මේක හිතාමතා සැලසුම් කරලා ගොඩනැගිච්ච දෙයක් කියලා කියන්න අමාරුයි. ඒක මේ මොහොත අනුව වෙච්ච සංවේදී බවකුත් මුසු වෙච්ච මානසික බැඳීමක්. හැබැයි මේකම මහින්දගේ ජීවිතේ කනපිට හැරෙන්න හේතුවක් වෙයි කියලා කමලවත් මහින්දවත් හිතන්නේ නැතුව ඇති. අපිට එතනින් ගහර කතා කරන්න පුළුවන්. මොකක්ද උනේ ඊට පස්සේ? ඔව් මහත්තයෝ. ඉතින් ආයෙ දවසක් මම පාරේ යනකොට සමන් එනවා හොඳටම බීලා වැනි වැනි. මට ඒක දකින්නකොට නම් ඇත්තටම තරහා ගියා මහත්තයෝ. මං කල්පනා කරා මෙච්චර හොඳ හැඩට වැඩට ඉන්න බිරිඳක් ඉඳිද්දිත් මේ මිනිස්සයා මේ මොකද්ද මේ කරන්නේ කියන අදහස මගේ ඔළුවට ආවා. මං ඇත්තටම එදානම් සමන්ට හොඳටම බැන්න මහත්තයෝ. පැනලා කරුණු තේරුම් කරලා දුන්නා. හැබැයි සමන් කියන්නේ කිසි දෙයකින් හදන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. සමන්ගේ චරිතය ගැන ගමේ මිනිස්සු දැනගෙන හිටියා මහත්තයෝ. කොහොමාරි එදා මම සමන්ට අවවාද කරලා බැනලා මේ දේවල් නවත්තන්න කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවට සමන් හා මහින්ද කියලා ඒක අහගෙන ඉන්නවා. හැබැයි මම දන්නවා ඒක එයා පිළිපදින්නේ නැති බව. ආ සමන අම්මේ උඹව හම්බෙන්න මේ උඹලා කෙවල් පැත්තට යන්න හැදුවේ. ඒ මොකෝ වංගේ? මේ ඒක නෙමෙයි. උඹ අපේ ගෙදරට බඩු මල්ලක් ගෙනිච්චා කියලා නෝනා කිව්වා. අඩෝ. තැන්ගුයිවා. ඕක මොකද්ද බං? උඹ මගේ පොඩි කාලේ ඉඳන් යාළුවානේ. උඹට මං උදව් කරන්න නැතුව වෙන කවුරු උදව් කරන්නේ? අනිත් එක මචං මට මේ ටිකේම හරියම රස්සාවකුත් නෑ බං. මට ආරංචි උඹට අතට කීයක් හරි හම්බුනාම උඹ කරන්නේ මේ බොන එක කියලා. උඹ කරන්න එපා බං. ඈ අර ගෑණියකුත් ඉන්නව නේ ගෙදර. අන්තිමට මේ උඹව දාලේයි මේ ඒ ගෑනු ගැන හොයන්නේ තු ගියා. ගෑනු නම් බං අපට ඕන තරම් ඉන්නවා බං. හැබැයි ඒක පව් බං. මොකද මගේ අම වරද්දම්ම දැනගෙන ඒක දරාගෙන මාත් එක තාම ජීවත් වෙනවා. හරි මේ උඹ බීම නැවැත්තුවාම ඒ හැමදේම හරියයි. ඉස්සෙල්ලා බීම නවත්තපන්කෝ. හරි හරි බලමු. ඉතින් ඔහොම දිගටම මම සමන්ලේ ගෙදර ගියා මහත්තයෝ. ඉතින් ඔහොම යනකොට ඇත්තටම මගේ හිතේ කමල ගැන යම් අදහසක් ඇති වෙලා තිබුණේ. ඒක ආදරයක්ද ආකර්ෂණයක්ද කියන්නේ මන් දන්නේ නෑ මහත්තයෝ. දවසක් මං ඔහොම ඒ ගෙදරට යනකොට සමන් ගෙදර හිටියේ නෑ මහත්තයෝ. මං ඇහුවා සමන් කොහෙද කියලා.
පස්සේ කමලා මට කිව්වා සමන්ට ගම් දෙකකට එහා පැත්තේ කුලි වැඩක් හම්බ වෙලා උදේ මෙහෙ ගිහිල්ලයි කියලා. ඇත්තටම මහත්තයෝ කමලගෙත් මේ වෙනකොට මං ගැන විශේෂ පැහැදීමක් ඇති වෙලා තියෙන බව මට තේරුණා මහත්තයෝ. කොමාරි එදා ඕම් ඉන්නකොට එදා කමලා මට කිව්වා මහින්දයියේ ඉන්න බත් කාලයන් කියලා. මමත් කිව්වා මේ කමු කියලා. ඊට පස්සේ එයා කිව්වා පොලොස් මාළු කන්න කලින් පොඩි වැඩක් තියෙනවා කරගන්න ඕනේ කියලා. මං ඉතින් ඊට පස්සේ විහිළුවට වගේ කිව්වා මහත්තයෝ වැඩ කරවගෙන දෙය අපිට කන්න දෙන්න කියලා. පස්සේ එයා වටපිට බලලා මාව අතින් අල්ලගෙන ගේ ඇතුළට එක්කගෙන ගියා. ගේ ඇතුළට එක්කගෙන ගියාට පස්සේ මහත්තයෝ ඇත්තටම ඒ මොහොත මට අමතක කරන්න අමාරුයි. ඒ කියන්නේ මං ගොඩක් සතුටු වෙච්ච මොහොතක්. කාලෙකට පස්සේ මම කාන්තාවක් එක්ක සතුටු වෙච්ච අවස්ථාව මහත්තයෝ. සමන්! සමන්! මේ මහින්ද අයියානේ. මොකද මේ පැත්ත මතක් වෙලා. අපේ සමන්ව පොඩ්ඩක් බලලා යන්න ආවා. තමන් විතරක් නෙවෙයි ඔයාවත් එක්ක. හදනම් ඉතින් මම විතරයි බලන්න වෙන්නේ. සමන් වැඩක් හම්බෙලා මායන පැත්තට ගියා. ඒත් දිනම් ටිකක් රැ වෙනවා කිව්වා. හොඳ වෙලාවටයි ආවේ. මරහාට පොලොස් මාළුවක් ඇදුවා. කනවද? පොලොස් මාළුවක් එක්ක පත් ටිකක් කන්න තියෙනවා නම් ඉතින් කමු. රහට ඇතිනේ. ඊට කලින් නම් කරන්න වැඩක් තියෙනවා. මොකද්ද අප්පේ? කන්න දෙන්නේ මේ වැඩ අරද්ද? ඒ වැඩෙන් ඔයාටත් වාසියක් තියෙනවා. මේක ඇතුළට ඉඳලා මේ ඉතින් ඔහොම අපි දෙන්න අතරේ සම්බන්ධය ඇති වෙලා එහෙම සතුට වෙලා අපි දෙන්න එතන ඇඳට වෙලා කතා කර කර ඉන්නකොට එයා මට සමන් ගැන ලොකු විස්තරයක් කිව්වා මහත්තයෝ. ඇත්තටම සමන් එයාට හරියට සලකලා නැහැ මහත්තයෝ. සමන් එයා ගැන හොයලා බලලා නැහැ. ඒ කාන්තාවකට වෙන්න ඕන යුතුකම් ටික සමන් ගැතින් ඉෂ්ට වෙලා නැහැ. ඉතින් ওই විදියට කියනකොට මට කමල ගැන පුදුම දුකක් අනුකම්පාවක් ආදරයක් ඇති වුණා මහත්තයෝ. මම මේ සතුටුනේ ගොඩාක් කාලයකට පස්සේ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මාව දාලා ගියාට පස්සේ මේ වගේ ගමනක් ආවම කොහෙන්ද එයා? එයා අවුරුදු 7කට විතර කලින් බැඳලා එයාගේ හස්බන්ඩ් එක රට ගියා. එදා ඉඳන් මං තනිකඩ. අන්නම් ඉතින් අයියේ මේ මිනිහා විතරයි. ගෙදරින් වන්දලා දුන්නා. ඒත් බැඳලා කාලයක් ගියා මේ මිනිහා මගේ ළඟටවත් එන්නේ නැහැ. ආවත් කනමදේ වගේ වීගෙන මං ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ අයියේ. ඔය චුට්ටක්වත් කනගාටු වෙන්න එපා නංගි. ඔයාට දැන් මං ඉන්නවනේ. කොයි කාලෙකටද අයියා කොළඹ ගියාම මාව අමතකද? කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඔයා චුට්ටක්වත් ඒ ගැන බය වෙන්න එපා. මම පුළුවන් හැම වෙලාවකම ඔයාව බලන් ඉන්න. සමන් නැති වෙලාවට ඔයාම ටක් ගාලා කෝල් එකක් දෙන්න. මන්ද යන්නද? මහින්දගේ කමලගේ සම්බන්ධතාවය හිතනවට වැඩිය දුරදිග යන තත්ත්වයක් තමයි පේන්නේ. මේ විදිහට ගිහිල්ලා මේ කතාව කොතනින්ද කෙලවර වෙන්නේ කියන ප්‍රශ්නය අපිට ඊළඟට මතුවෙනවා. මහින්ද සමාජ රෝගියෙක් බවට පත් වුණේ කමල නිසාද? නැත්නම් ඒකට වෙනත් හේතුවක් තියනවද? අපිට එතනින් එහාට කතා කරන්න පුළුවන්. මම කැමතියි එතනින් එහාට මොකක්ද උනේ කියලා දැනගන්න. ඔව් මහත්තයෝ. ඉතින් එදා ඒ දේ සිද්ධ වුණාට පස්සේ මං ගෙදර ඇවිල්ලත් දිගින් දිගට මේ දේ ගැන කල්පනා කර කර තමයි හිටියේ.
ඔහොම ඉන්නකොට මහත්තයෝ ඊට පහු වෙනදා මට කමලගෙන් කෝල් එකක් එනවා. මං ඉතින් ආන්සර් කරනවා. පස්සේ කමලා මට කියනවා එදත් සමන් ඔය අර විදියටම කුලී වැඩකට ගියල්ලා කියලා. ඉතින් මට ඒ ගෙදරට එන්න කියලා කිව්වා මහත්තයෝ. ඇත්තටම මගේ හිතට ඒ වෙලාවෙ නම් පොඩි බයක් දැනුණා. ඒකට කාරණා දෙකක් තියෙනවා මහත්තයෝ. එකක් තමයි මේ දේ ගැන ගමේ මිනිස්සු දැනගත්තොත් ගමේ විසුමක් වෙන්නේ නැහැ මහත්තයෝ. අනිත් කාරණාව තමයි සමන් කියලා කියන්නේ මගේ පාසල යන කාලේ ඉඳන් හිටපු මිතුරා. ඉතින් මට එයාට ද්‍රෝහී වෙන්නත් බෑ මහත්තයෝ. ඉතින් මට දැන් මං ওই දේ ගැන කමලට පැහැදිලි කරද්දී කමල මට කිව්වා මේ විදිහට ඔය කියන්නේ ඔයා මහින්දයි ඔයා මෙහෙම ආවේ නැති වුණොත් එයා අපේ ගෙදර එනවා කිව්වා මහත්තයෝ. ඉතින් මට ඒ දේ ගැනත් බය හිතුණා. පස්සේ කමලගේ දැඩි පැරැත්ත කිරීම නිසාම මං එදා කමල මුණ ගැහෙන්න ගියා මහත්තයෝ. හෙලෝ කමලා, මේ මහින්දයි. අද සමන් ගියා මහවත්ත පැත්තේට කුලි වැඩක් හම් වෙලා. එන්න නම් ටිකක් රැ වෙනවා කිව්වා. අදත් එනවා මේ පැත්තේ ඇවිල්ලා යන්න. මම රසර් කේමක් හදලා තියන්න ඔයාට. මේ ළමයෝ අදත් මේ මාව පිස්සු වටලා මෙතන. ඔයා එන්න නැතු ඉන්නම් හදන්න එපා. ඔයා ආවේ නැත්තම් මං එනවා ඔයාලා ගෙදර. මේ හරි හරි මං එන්න. මේ හැබැයි ටිකක් දවල් වෙයි. හරි හරි මම ඔයා එනකම් බලන් ඉන්නවා. බුදු සරණයි. ඉතින් මං ඒ ගෙදරට යනකොට කමලා ඉන්නවා ඔළුවස්සට බර දීලා හිටගෙන. එයා එයාගේ මහත්තයා එනවා වගේ බලාගෙන කෑම බීම උයා හදාගෙන මං එනකම් බලාගෙන හිටියා මහත්තයෝ. ඉතින් ඇත්තටම කමලා ආදරයක් හොයපු කාන්තාවක්. ඉතින් මං එහෙට ගියාට පස්සේ එදත් අපි දෙන්න අඹ සැමියන් විදිහට හිතේ හැරීට සතුටුනා මහත්තයෝ. කමලා මේ අම්ම හැම වෙලාවෙම අහනවා මගෙන් කොහෙද මේ යන්නේ කියලා. ඇයි මං ගෙදර ආපු දවස් ඉඳන් ගෙදර නැහැ කියලා බරබරයි. මමත් මේ දැනුත් බොරුවක් කියලා ආවේ. අමාරෙන් ආවට අවුලක් නැහැනේ. වාට අවශ්‍යයක් නැහැ. වාසි අවාසි නෙමෙයි කමලා. මෙය මේ සමන්ගේ කනට ගියොත් මොකද කරන්නේ? අනේ මේ බය නැතු වෙන්න මේ ඇතුළට. අපි මෙච්චරලා කතා කරපු කතාවේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. මහින්ද සමාජ රෝගියෙක් බවට පත් වුණේ කවුරු නිසාද කියන ප්‍රශ්නේ අපිට තවමත් තියෙනවා. අපිට මේක විසඳ ගන්න ඕනේ. ඒ වගේම මහින්ද සමාජ රෝගියෙක් බවට පත් වෙලා තමන් අතින් වෙච්ච අඩුපාඩු තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද කියන එකත් අපි අහලා බලන්න ඕනේ. මම කැමති මහින්ද අවසාන වශයෙන් ඇත්තට මොකද උනේ වගේම මේ වෙච්ච සිදුවීමත් එක්ක මහින්ද ලබපු අත්දැකීමෙන් බලන්න ඉන්න ප්‍රේක්ෂකයාට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ කියලා අහන්න. ඔව් මහත්තයෝ, ඔය විදිහට අපි දිගින් දිගටම සමන් නැති වෙලාවල් බලලා කමලා මට දිගින් දිගටම කතා කරා. මමත් ඉතින් මහත්තයෝ දිගින් දිගට මේ ගෙදරට ගියා. ඔය විදිහට අපේ සම්බන්ධය අපි නොහිතපු තරම් දුර දිග ගියා. ඔහොම ටික දවසක් යනකොට
mage yange ekeka apahasthawayan matuna mahatteyo ekenne mata man asanipa wenna gatta kohom hari meka ettatama mama hitapu deyak neve passe mata mage hita kiwwa dostara kenekota meka pennamu kiyala passe mahatteyo man dostara kenek hamba wenna giya ane mahatteyo etanedi e dostara mawa samaaja roga sahayanayakata yomu kara mata etanedi danaganna hambuna mahatteyo mata samaaja rogayak kiyala ඉතින් ඇත්තටම මේ රෝගිය අපේ සායනයට එනකොට විශේෂයෙන් තරුණ වයසේ පසුවන පුද්ගලයෙක් ඒ වගේම තමයි මොහුගේ රෝග ලක්ෂණ සැලකුවට පස්සේ විශේෂයෙන් ලිංගික ප්‍රදේශයේ තුවාල ඇතිවීම තමයි මොහුගේ ප්‍රධාන රෝග ලක්ෂණය වුනේ ඉතින් විශේෂයෙන් තමන්ගේ යහළුවන්ගේ ඇත්තටම දැනුවත් කිරීම මත තමයි මොහු සායනයට පැමිණලා තිබුණේ මේ තරුණයාගේ රෝග ලක්ෂණ විදියට ලිංගික ප්‍රදේශයේ තුවාල තමයි දකින්නට ලැබුණේ. ඉතින් සායනිකව අපි තහවුරු කරා මොහුට හර්පීස් කියන ආසාදනය වැළඳිලා තියෙනවා කියලා. මේ හර්පීස් කියන ආසාදනය වෛරසයක් මගින් බෝවන රෝගයක්. විශේෂයෙන් ලිංගික සම්බන්ධ හරහා මොහුට මේ දේ වැළඳෙන්නට ඇතැයි අපිට සැක කරන්න පුළුවන්. ඉතින් එතනදී ඇත්තටම ඖෂධ ප්‍රතිකාර මගින් මේ වෛරසය හොඳින් පාලනය කරලා එයාගේ රෝග ලක්ෂණ අපිට මැඩපවත්වන්න හැකියාව ලැබුණා. හැබැයි මේක වෛරස් රෝගයක් හින්දා බොහෝ කාලයක් මේක තමන්ගේ ශරීරයේ පවතින්න පුළුවන් ඒ වගේම තමයි විටින් විට මෙහි රෝග ලක්ෂණත් මතුවීමක් සිද්ධ වෙන්න පුළුවන් ඉතින් ඒ කාරණා අපි ඇත්තටම රෝගියාට ඉතා පැහැදිලි කරලා දුන්නා ඒ වගේම තමයි තමන්ට වෙනත් ලිංගික බෝවන රෝගයක් වැළඳිලා තියෙනවද කියන කාරණේ ගැන අපි විවිධ පරීක්ෂණ මගින් සොයාගත්තා ඉතින් එහිදී ඇත්තටම වාසනාවකට ඔහුට වෙනත් ලිංගික බෝවන රෝගයක් වැළඳිලා තිබුණේ නැහැ ඉතින් ඉදිරි ජීවිතයේ කොහොමද මේ ලිංගික බෝවන රෝග වලින් වැළකීලා ඉන්නේ කියන කාරණය ගැන ඔහු දැනුවත් කළා ඒ සම්බන්ධයෙන් උපදේශණිය වෙත අපේ සායනයේදී මේ තරුණය යොමු කරා. ඉතින් ඇත්තටම ලංකාවේ සමාජය ගත්තට පස්සේ විශේෂයෙන් තරුණ පිරිස් මේ ලිංගික සක්‍රීය වයසේ ඉන්න පිරිස් බොහෝ විට මේ ලිංගික උබෝවන රෝග වලට ගොදුරු වෙන බවක් අපිට පේන්නට තියෙනවා. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ සහිතව පුද්ගලයන් අපි දන්නවා සමාජයේ ඉන්න පුළුවන්. ඉතින් ඒ අයට දෙන්න තියෙන පණිවිඩය තමයි විශේෂයෙන් මේ වගේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා. විශේෂයෙන් තමන්ගේ අවදානම් චර්යාව ගැන තීරුම් අරගෙන මේ රෝග මොනවද කියලා හඳුනා ගැනීම සඳහා ඒ අය සායනයට එන එක වැදගත් වෙනවා. මේ සායන ගැන විශේෂයෙන් සඳහන් කරනවා නම් තමන්ගේ පුද්ගලිකත්වයේ රහස්‍යභාවය ආරක්ෂා වෙන පරිදි තමන්ගේ ප්‍රතිකාර කටයුතු, තමන්ට අවශ්‍ය පරීක්ෂණ කටයුතු ඉතා විශ්වාසනීයම සිදු කරගන්න පුළුවන් තැන්. ඉතින් මේ වගේ සායන කොළඹ, කළුබෝවිල, රාගම ඇතුළු දිවයින පුරාම අපි ගත්තම සායන 40කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විසිරී තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට වයස් සීමාවකින් තොරව මේ වගේ සායනයකට ඇවිල්ලා තමන්ගේ මේ ලිංගික සෞඛ්‍ය මේ ගැටලුව निराකරණය කරගන්න ඒ අයට හැකියාවක් තියෙනවා. මේ දේ ඇත්තටම කමලගෙන් තමයි මට බෝ වෙන්න ඕනේ. හේතුව අපි මම කමලත් එක්ක විතරයි මෙහෙම සම්බන්ධයක් තියාගෙන ගියේ. එතකොට ඇත්තටම ඒ කමල කියලා කියන්නේත් අහිංසක කාන්තාවක්. අනිවාර්යෙන්ම මේ දේ සමන්ගෙන් තමයි සිද්ධ වෙන්නේ නැත්තේ කියන දේ මට පැහැදිලි වුණා මහත්තයෝ. ඊට පස්සේ මම බෙහෙත් වලට යොමු වුණා මහත්තයෝ. ඉතින් බෙහෙත් වලට යොමු වෙනා වගේම කමලටත් මම මේ දේ ගැන පැහැදිලි කරා. කමලත් ඒ දේ තේරුම් ගත්තා. ඊට පස්සේ කමලත් ඒ ප්‍රතිකාර වලට යොමු වෙන්න පටන් ගත්තා. සමන් සමන් කමල නංගේ කමල නංගේ මහින්ද අයියෝ මොකෝ මේ දවස මේ පැත්තේ ආවේ නැත්තේ එන්න බැරුණා නංගේ මේ මම මේ පේත් වගේක් ගන්න ටවුමට ගිහපු ගම අයියට මොකක්ද තියෙන අසන ඉබ්බේ මට සමාජ රෝගයක් හැදෙලා නංගේ මං හිතන්නේ මට ඒක හැදෙන්නේ නැත්තේ වාගේ මං දන්නවා අහිංසකයි කියලා ඔයාට ඒක හැදෙන්නේ නැත්තේ සමන්ගේ මං දන්නවා අයියේ සමන්ට හැම තැනම ගෑනු හැදෙන්නේ නැත්තේ හැම තැනකින් දැන් මේකට මොකද්ද කරන්නේ මම නම් බෙහෙත් ගන්නවා ඔයාත් ඉක්මනට බෙහෙත් ගන්න මට තියෙන ප්‍රශ්නේ කොහොමද මේක සමන්ට කියලා ඌව බෙහෙත් ගන්න යවන්නේ කියලා एक बाय वे निपाई मटर दें टिके दवा से किंदांग असनी पाई इन्हों मेक तमा हेतु है मुली में मां बेहद गाना
ඊට පස්සේ සමන්වත් එක්කයි යන්න. ওই තැන් වලින් අපේ විස්තර එළියට ඇයිදයි? ඒ ගැන සත පහකටවත් බය වෙන්න එපා නංගි. මොකද ඒ කට්ටිය රහස්‍යභාවය කියන එක උපරිමව රකින්නවා. මං ආවේ ඒ පණිවිඩේ වාට කියලා යන්න. මොකද මං තා දවස් දෙකකින් කොළඹ යනවා. ඔයා ඉක්මනට බෙහෙත් ගන්න. මොනවම හරි දෙයක් තිබුණොත් මට කෝල් එකක් දෙන්න. මම යන්න. ඉතින් මහත්තයෝ මේ වෙනකොට මට වැඩට එන්නත් වැඩට යන්නත් ආයි කාලේ හරි. ඉතින් මම මේ ගැන කමලටත් කියලා මම වැඩට ගියා මහත්තයෝ. ඊට පස්සේ මම හොයලා බලනකොට කමලත් ප්‍රතිකාරවලට යොමු වෙලා එයා සමන් එක්කත් කතා කරලා සමන්වත් මේ ප්‍රතිකාරවලට යොමු කරගෙන ඉතින් මහත්තයෝ මට කියන්න තියෙන්නේ අපි හැඟීම් එක ගනුදෙනු කරනවා නම් අපි ඒ ගැන එකපාරක් නෙවෙයි දෙපාරක්ම හිතන්න ඕනේ. මොකද අපි එකතු අපි ඒ සම්බන්ධතාවය පවත්වන කෙනා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයත් එක්ක වෙන කෙනෙක් සම්බන්ධතාවය පවත්වලා තියෙනවද ඒ වගේ අපි දන්නේ නැහෙනේ. ඉතින් මට කියන්න තියෙන්නේ හැඟීම් ගනුදෙනුවට පෙර නැවත හිතන්න. ජීවිතේ විනාශ කරගන්න එපා. ජීවිතේ අපි කරන දේවල් පිළිබඳ අවබෝධයකින් හරියට ජීවත් වෙන්න කියන එක තමයි මහත්ය අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ. අපි කතා කරේ මහින්දගේ ජීවිත කතාව ගැන. මහින්ද අවංක භාවයෙන් ජීවත් වෙච්ච පුද්ගලයෙක් කියලා අපිට පැහැදිලි. කමලා කියන චරිතයත් අසරණකමින් ජීවත් වෙච්ච චරිතයක් කියලා අපිට පැහැදිලි. නමුත් තවත් පාර්ශවයක් නිසා මේ දෙදෙනාම අමාරු වැටෙනවා. ඒ නිසා අපි සමාජය තුළ ජීවත් වෙනකොට කාට කාටත් වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. සමාජ ආචාර ධර්ම, සමාජ සදාචාරය තුළ හැම මොහොතකම ජීවත් වෙන්න. වැරදි අඩුපාඩු අවම කරගන්න. මොකද හේතුව ඒ හරහා අපේ ජීවිතත් තවත් පාර්ශවවල ජීවිතත් වෙනස් වෙන්න වරදින්න හේතු වෙන සම්භාවිතාවයක් තියෙන නිසා. ඒ බව සිහිපත් කරමින් අපි අද රාත්‍රියෙන් සමු ගන්න සූදානම්. අපි ගිහින් යන කලින් අපි ඔබට මතක් කරනවා ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තාපාරක් ඉදන්. සුභ රාත්‍රියක්. මේ රූම් අතර කාමරේ 33 කාමරේ.